රාජාලියගෙන් ඉගෙන ගන්න පුළුවන් lessons 10ක් තියෙනවා. රාජාලිය තමයි ලෝකේ තමන්ට කියලා රාජධානියක් හදාගන්නේ. ඒ රාජධානිය උසම තැන තමයි කූඩුව හදන්නේ. ජීවිත කාලය පුරාවට එක රාජාලි පිරිමි සතෙක් එක රාජාලි ගැහණු සතෙක් එක විතරයි ජීවත් වෙන්නේ. ගැහණු සතත් එහෙමයි. එක්කෙනෙක් මැරුණොත් අනිත් එක්කෙනත් සතියක් ඇතුළත මැරෙනවා. බැලුවහම මිනිස්සුන්ට වඩා හොඳ නරකද? හොඳයිනේ. ඇයි? මිනිස්සු ගෙදරේ එකෙක් තියලා ඔෆිස් එකෙත් එකෙක් හදාගන්නවානේ. කෝචිය යන කට්ටිය ගෙදරත් එකෙක් තියලා ඔෆිස් එකෙත් එකෙක් තියලා කෝචියත් එකෙක් හදනවා. මිනිස්සු එහෙමනේ. රාජාලි එහෙම නෑ. දෙවෙනි එක මොකද්ද? ලෝකේ දීර්ඝතම ආයුෂ තියෙන පක්ෂියා කවුද? රාජාලි. අවුරුදු කොච්චර ජීවත් වෙනවද? 70ක්. හැබැයි අවුරුදු 70ක් ජීවත් වෙන්න මොනවද කරන්න ඕනේ? ඔහුට ඉතා බරපතල මෙන්ම දැඩි තීරණයක් ගත යුතුයි. රාජාලියට නිකම්ම අවුරුදු 70ක් ඉන්න බෑ. දැඩි තීරණයක් ගන්න ඕනේ. ඔබට හොඳ නායකයෙක් වෙන්න ඕන නම් මොකද තියෙන්න ඕනේ? දැඩි තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. විශිෂ්ටයෙක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? දැඩි තීරණ ගන්න ඕනේ බය නැතුව. වැරදි විදිහට නෙමෙයි හොඳ විදිහට. බරපතල මෙන්ම දැඩි තීරණයක් ගත යුතුයි. Tamange අරමුණට අදාළව තමයි ගන්නෙ. රාජාලියට ඔන්න පළවෙනි අරුබුදේ එනවා. අවුරුදු 40ක් යනකොට මේ නියපොතු 12ම වකුටු වෙලා වකුටු වෙලා වකුටු වෙලා මොකක් වෙනවද? සාමාන්‍ය ජීවිතේදී රාජාලියකට කෑමකට මිනිහෙක් උස්සගෙන යන්න පුළුවන්. හැබැයි අවුරුදු 40ේදී මොකද වෙන්නේ? මීයක්වත් උස්සන් යන්න බැරි වෙනවා. රාජාලියගේ හොටේ වකුටු වෙනවා. වකුටු වෙලා මස් සිරාගෙන කන්න බැරි වෙනවා. රාජාලයාගේ දැවැන්ත අත්අටු දෙක ලෝකේ වේගවත්ම පක්ෂියා. ඒ වුණාට මොකද වෙන්නේ? අත්අටු දෙක ඝන වෙනවා. ඝන වෙලා ගහකින් ගහකට පනින කෙනෙක් බවට පත් වෙනවා. මේ රාජාලයාට විකල්ප විසඳුම් දෙකක් තියෙනවා. එක්කෝ ඔහු මිය යා යුතුයි. නැතිනම් දින 150ක අතිශය වේදනාකාරී වෙනසකට change යොමු විය යුතුයි. මට කියන්න මගේ පුතාලා දුවලා රාජාලියා මොන තීරණේ ගනීද? වෙනස් වෙයිද? මැරෙයිද? ඔබ රාජාලියෙක් නම් ගන්නා තීරණය මොකක්ද? රාජාලියා කීයටවත් මරණය බාර ගන්න සූදානම් නැහැ. මිනිස්සු තමයි ඒක කරන්නේ. මිනිස්සු හිතනවා මගේ අම්මේ ඔහොම දුක් විඳින්න පුළුවන් ද අප්පා. රාජාලියා තමන්ගේ ටෙරිටරි එක හදන්නේ තිරිවානාගල් කන්දක් තියෙන තැනක. ඒකට යනවා. ගිහලා මොකද කරන්නේ? පළවෙනි පියවර. වේගයෙන් පියාඹා ගොස් ගලක හප්පා තම හොට කඩා දමයි. තමන්ගේ අර වකුටු වෙච්ච හොට ගලවලා දානවා. ගලවලා දාලා මොකද කරන්නේ? අලුත් හොට වැඩෙන තෙක් निराහාරව සිටිය යුතුයි. දවස් 50ක් 55ක් විතර ඔළුව හොල්ලන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවා. ඇයි ඒ? රාජාලියාගේ අලුත් හොට වැඩෙන්නේ අර පරණ හොටේ ගලෝපු තැනින් වැක්කිරෙන ලේ වලින්. බැරි වෙලාවත් ඔළුව ගසලා ඒ ලේ වැදැල්ල ගැලවිලා ගියොත් එයාට ආපහු හොටක් නැහැ. පිඹුරෙක් ඇවිල්ලා ඔතාගත්තත් රාජාලියා හොට ඔළුව හොල්ලන්නේ නැතුව ගොදුරක් වෙනවා. අලුත්ට ආපු ගමන් දෑ කැටි වගේ වෙච්ච නියපොතු ටික ගලෝලා 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 විසිකන්න. ආයේ ඉන්නවා දවස් 50ක් 55ක්. ඉන්නකොට අර වැක්කිරෙන සැරව වලින් ලස්සන නියපොතු යෝලක් එනවා. දැන් මේ දවස් 110 විතරම කණ්ඩ දෙයක් තියෙනවද? නැහැ. බොණ්ඩ වතුර තියෙනවද? නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? එළියට ආවා. විහාටු ටික ඔක්කොම ගලෝලා 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 දැම්මා. දාලා ඉවරේලා ආයේ ඉන්නවා දවස් 30ක් 35ක්. දවස් 30ක් 35ක් යනකොට අලස්සන අලුත් පිහාටු යවලක් එනවා. මාස පහක් දුක් විඳයි කියලා කිසි ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. මොනවද හම්බෙලා තියෙන්නේ? අවුරුදු 30ක් ජීවිතේ හම්බෙලා තියෙනවා. කැප කරලා හරියට වැඩ කරෝතින් ඒ තුලින් මුළු ජීවිතේම ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. අපි අද ගන්න තීරණයක ප්‍රතිඵලය මහා දෙවන්ත එකක් වෙන්න පුළුවන්. ඒක ලෝක ඉතිහාසයේ සම්පූර්ණ අනිත් පැත්ත හරවන එකක් වෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඕන ඔක. අභිමානවත් රාජාලියෙක් වගේ අභිමානවත් ජීවිතයකට සැබෑ වෙනසක් කරන්න පුළුවන්. කාටද කියදේ කරන්න පුළුවන්? ඔබට පුළුවන්.